ලාංකේය දේශපාලන ශාස්ත්‍රයේ පෙරලිකාල චරිතයක් වූද හිටපු මුදල් අමාත්‍යවරයෙකු ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වූද රොනී දෙමල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය. මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස 1977 සිට 1988 දක්වා කටයුතු කළ රොනී දෙමල් මහතා මෙරට නිදහස් වෙළඳ ආර්ථිකයේ හඳුන්වා දීමේ පුරෝගාමියාද විය. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වය හා මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැදගත් යුගයක මුල් තැන ගැනීමට මෙල් මහතා සමත් විය. ජනාධිපති ජයවර්ධන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු හෙතෙම සම්භාවනීය සිවිල් සේවයේ හිටපු නිලධාරියෙකි. සිවිල් සේවා නිලධාරියෙකු ලෙස ඔහු අමාත්‍යංශ ගණනාවකද ඉහළ තනතුරු හැබවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලින්ම දේශපාලනයට පිවිසි රොනී දෙමල් මහතා මාතර දිස්ත්‍රික්කයේ දෙවුන්දර ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුලින්ම තේරීපත් විය. ඔහු 2004 වර්ෂය දක්වා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. මෙල් මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් අයවැය 11ක් ඉදිරිපත් කර ඇති අතර ඔහු වැඩිම අයවැය ප්‍රමාණයක් ඉදිරිපත් කළ මෙරට එකම මුදල් අමාත්‍යවරයාය. වික්ටෝරියා රන්දෙනිගල කොත්මලේ වරාය මහා මාර්ග නිවාස සහ නිදහස් වෙළඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයා දීමට හෙතෙම මුල් වී කටයුතු කළේය. එවැගේම නියෝජිත ඔහු 1965 වර්ෂයේද බිබිල වැඳිවන්න කොට්ටාෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟවැදි එක්සත් ජාතික පක්ෂ නියෝජිතෙකු ධර්මදාස බණ්ඩා මහතාට පරාජය විය. අනතුරුව ඔහු 1970 මහමැතිවරණයේදී දෙවුන්දර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් විය. ඉන්පසු ඔහු 1977 මහමැතිවරණයේදී දෙවුන්දර ආසනය ජයගත්තේ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමිනි. එම වර්ෂයේදී ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරිණ. මෙරට 1983 වර්ෂයේ ජූලි මාසයේ ඇති වූ කලබල මැඩපැවැත්වීමටද ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. රොනී දෙමල් මහතා දියණියන් තිදෙනෙක්ගේ පියකි. සුනාලිනි, තාරා සහ රේණුකා එම දියණියෝ වෙති. හෙතෙම ශ්‍රීමත් ලියූ ප්‍රනාන්දු මහතාගේ දියණියක වන මල්ලිකාද මෙල් මහත්මිය සමග විවාහ වී සිටි අතර ඇයද කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ රොනී දෙමල් මහතා ලංකා විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. රොනී දෙමල් මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පැවසුවා.